මේ රටේ මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක මිනිස්සුන්ට තියෙන්නේ කන්න බොන්න විදියක් නැතුව ගෑස් පෝලිං වල ඉන්න ඉතාමත්ම බරපතල අපහසුතාවයට පත්වෙච්ච යුගයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ප්‍රශ්න තියෙන්නේ දැන් සැපද කියලා අහන්න නැති විපක්ෂයක් නැති එක විතරයි. ඒ වගේම විපක්ෂයේ පාරට මිනිස්සු බස්සලා මිනිස්සුන්ව අමාරුවේ දාන විපක්ෂයක් නැති එක විතරයි. සමහරු කියනවා විපක්ෂය පණමදි කියලා. ඇත්ත කතාව ඒක නෙවෙයි. විපක්ෂය මිනිස්සු ගැන හිතනවා. මිනිස්සුන්ට තියෙන අපහසුතාවයෙන් මේ වෙලාවේ බොරදියේ මාළු බාන විපක්ෂයේ සූදානම් නැහැ. විපක්ෂයේ සූදානම් මේ වෙලාවේ මේ මිනිස්සු වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න උදව්වක් කරන්න පුළුවන් නම් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒකට තමයි විපක්ෂයේ බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ මේ රටේ මිනිස්සුන්ට කන්න නැතත් බොන්න නැතත් තෙල් නැතත් තෙල් නැති නිසා විදුලිය නැතත් එතනින් පස්සේ කිරිපිටි නැති වෙන්න මහ විශාල අර්බුදයකට යන්න ඉඩ දීලා IMF යන්නේ නැතුව මේ ස්වෛරී බැඳුම් කර ගෙවීමේ මහා ඉතාමත්ම ලොකු උනන්දුවකින් පසු වෙන්නේ අද C3 දක්වා මේ ශ්‍රේණිගත කිරීම පහලට වැටලා තියෙන වෙලාවක කාගේ අවශ්‍යතාවයටද කාගේ උමනාවකටද එහෙම නැත්නම් කාගේ හරි සාක්කු මේ බඳුම් කර ගෙවීම හරහා සිද්ධ වෙනවද කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද හොඳ ඉතිහාසයක් නෙමෙයි මේ අයට තියෙන්නේ. මේ ඉතිහාසෙත් එක්ක රටට මොනවා වෙලා ගියත් රටට මොන විනාශයක් වෙලා ගියත් ජනතාවට මොන විනාශයක් වෙලා ගියත් ඒ අතරෙත් හොරකම් කරන්න පුළුවන් නම් ඒ අතරෙත් කීයක් හරි සාක්කුවට දාගන්න පුළුවන් නම් ඒ සල්ලි කොහේ හරි සන් මරීනෝ රාජ්‍යයට වගේ යවා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් උගන්ඩාවට වගේ යවා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් පැනමා පේපර්ස් වලට වල තැම්පත් කරන්න පුළුවන් නම් මේ මිනිස්සු ඉතාමත්ම අපහසුතාවයට පත්වලා ඉන්න මොහොතේ සල්ලි අරගෙන යවන්න පුළුවන් නම් ඒකට සූදානම් කණ්ඩායමක් තමයි දැන් ඉන්නේ. අද දවස වෙනකොට අද දවස පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා හරියටම දින 1000ක් මරණ 269ක් මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙලා ඒ ජීවිත අහිමි වීමේ ප්‍රචාරාත්මක වැඩසටහන හරහාම බලයට ආපු ආණ්ඩුව අද වෙනකොට ඒ පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නේ නැතුව තීන්දුව ගන්න ඉන්න මිනිස්සුන්ව තීන්දුව ගැනීමට උදව් කරන මිනිස්සුන්ව හිරේ දාන ඒ අයට අපහසුතාවයට පත් කරන මේ ගැන ප්‍රශ්න කරන අයට බලපෑම් කරන ඒ විතරක් නෙවෙයි අද මේ දින 1000ක් පිරෙන දවසේ තේවත්තේ පල්ලියේ තියෙන මහ විශාල උත්සවයට සෙනග යන එක වැළැක්වීම සඳහා ඉතාමත්ම සූක්ෂම උපක්‍රම පාවිච්චි කරමින් කාදිනල් උන්වහන්සේ කියන විදියට ඉතාමත්ම කැත විදියට පල්ලියක බෝම්බයක් ඇටවීමේ සිද්ධියක් පවා මේ දවස්වල සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නේ කවුද ඒවා සිද්ධ කරේ කියලා. මේ වගේ වැරදි සහගත සිදුවීම් සිද්ධ කරලා තමන්ගේ දේශපාලනය වෙනුවෙන් මේ පාස්කු ප්‍රහාරය මතින් බලයට ආපු ආණ්ඩුව ඒ ජාතික ආරක්ෂාව ඒ සිදුවීම කේන්ද්‍රකටගෙනම හැබැයි අවසානයේදී ඒ පිළිබඳව තීන්දුවක් නොගන්න ආණ්ඩුවක් බවට පත් වෙලා තිනවා. ඒක යටගහන ආණ්ඩුවක් බවට පත් වෙලා තිනවා. ඒ විතරක් නෙවෙයි පාස්කු ප්‍රහාරයට චූදිත වෙලා ඉන්න බින්ද මේ සැකකරුවන් බවට පත් වෙලා ඉන්න ජනාධිපති කොමිෂමෙන් වරදකරුවන් හැටියට නිර්දේශ කරපු උදවියව මේ වෙලාවේ යම් යම් තැන්වල තියාගෙන ඉන්නවා. ඒ වගේම ඒ අය රජයේ සාක්ෂිකරුවන් බවට පත් කරලා තිනවා. ඇයි ඒ මේ අයට විරුද්ධව ජනාධිපති කොමිසමේ විදියට නීතිය ක්‍රියාත්මක කරොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ওই පොලිසිය නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඉස්සරහට ගියොත් ඒ අයගේ කටවල් ඇරුනොත් මේක කවුද කරේ කියලා එළිදැක් වෙන නිසා තමයි මේ අය අද ඒ අයව යටගහන්න උත්සාහ කරන්නේ ඒ අයව බේරන්න උත්සාහ කරන්නේ කියලා අපි පැහැදිලිවම කියනවා.